ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365ක් ලෙස දැක්වෙනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 420ක් ලෙසයි. ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල 351ක් ලෙස දැක්වෙනවා. මේ අතර සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 421ක් ලෙසයි. ලංකා භූමිතෙල් ලීටරයකද මිල රුපියල් 11කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 242ක් ලෙසයි. බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්ති මිල සූත්‍රය අනුව රුපියල් 10ක වැඩිවීම ඩීසල් මිල වැඩි වුණාට අපිට බස් ගාස්තු සංශෝධනයකට යන්න හැකියාවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ බස් ගාස්තුවට මේ අවස්ථාවේදී වැඩි කිරීමට හැකියාවක් මාසෙන් මාසෙට ඩීසල් වෙනස් වීමේ තත්ත්වය තුල අපිට බස් ගාසු ගැලපීමේ ක්‍රමවේදය නැවතවරක් සමාලෝචනය කරන්න සිද්ධ වෙනවා. මේ ඩීසල් වැඩිවීම අනිවාර්යම ඉදිරියට සිදු වෙමින් තියෙනවා. ඒකට බලාපොරොත්තු වෙන්න වෙනවා ජනතාවට යම් ආකාරයේ ලබන සැරේ අපිට බස් ගාසුකට යන්න බොහෝ දුරට ඉඩ ඇති වෙයි. මේ තියෙන ලෝකේ තත්ත්වයත් එක්ක මේ අවස්ථාවේ අපි කොහොමද මේ ඉන්ධන මිල වැඩිවීමත් සමග අපේ ගාස්තු වැඩි කරන්නේ? මොකද දෙමව්පියොත් මේ වෙලාවේ අන්තාසරණ තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ පඩි වැඩි වෙලා නැහැ. ඔවුන්ගේ දීමනා වැඩි වෙලා නැහැ. දීමන නැති කරලා තියෙනවා. විදුලි බිල වැඩි වෙලා තියෙනවා. මේ අවස්ථාවේ දෙමව්පියන් ගැන හිතලා අපේ ප්‍රවාහන ගාස්තු සංශෝධනය නොකරන්න තමයි එකඟතාවයට පත් වෙලා තියෙන්නේ. මේකට ආරංචිය තිබුණා අද හෙටම විදුලි බිලත් වැඩි ගන්නවා. ඇමතිවරු අවස්ථා කීයක කිව්වද නැවත වතාවක් විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියලා. ජනවාරි වලට කලින් දැන් වැඩි කරමින් යනවා. ජනතාවගේ රීරි මාස විදුලි බිල් අරා හුරාකා කාගෙන ඒ අයගේ සාක්කු පුරව ගන්නවා. අපට අර්බුදයක් වුණාට මෙරට රාජ්‍යක නිවිසුන්ට අර්බුදයක් වුණාට අර්බුද කියලා කියන්නේ ඒගොල්ලන්ට ලොකු සපතක්. ඒගොල්ලන්ට මේක රහවැල්ල තිබෙන් වැඩි කරනවා, කොමිස් ගහනවා, ජනතාව බිල් ගෙවනවා හැරෙන්න වෙන විකල්පයක් මේගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සුන්ට කණ්ඩ නැහැ. ඉගානුක හිගාකට තත්ත්වයට පත් වෙලා තිබෙනවා. බිල් ගෙවනවා, දඩ ගහනවා හැරෙන්න ජනතාවට කිසිම සහනයක් මේ ආණ්ඩුව දෙන්නේ නැහැ. අසාර්ථක පාලකයෝ මේ තක්කඩි පාලකයින්ගෙන් විදුලි බිල් අඩු කරන්න කියලා ඉල්ලන්න එපා. උන්ට ඒක කරන්න බෑ. තෙල් මිල අඩු කරන්න කියලා ඉල්ලන්න එපා. ඒක උන්ට කරන්න බෑ. උන්ට පුළුවන් වැඩි කරලා ජනතාව පීඩාවට පත් කරලා තමන්ට ඉන්න තින කෙටි කාලයේ සැපෙන් ගත කරලා යන්න. ආණ්ඩුව මේ නරුඹ ගමන යනක වළක්වන්න පුළුවන් ජනතාවට ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැහෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ඔක්කොම වැඩි කරනවානේ. නිදිය ගත්තොත් හෙට උදේම නැගිට ගන්නකොට එහෙම තමයි වැඩි වෙනවා. ඩීසල් වැඩි කරලා තියෙනවා. හයර් දුවන්නත් බෑ. නන්නතර වෙලා තියෙනවා. කියන්න දෙයක් නැහැ. മന്ത്രിකොලට කියලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට කියන එකට වඩා හොඳයි කියලා ඔළුව ගෙනිලා ගලේ ගා ගන්න එක. ඉස්සර වගේ අයර් නැහැ. ගාන කියන්නත් බෑ. කිව්වොත් වැඩි කියලා තමයි කියන්නේ. කරන්න දෙයක් නැහැ. එහෙම තමයි වැඩි වෙනවා. අපිට දුවන්නත් බෑ. වීල් එකක් හදා ගන්නත් බෑ. මොනව කරන්නද? කණ්ඩත් නැහැ. ඔක්කොම වැඩි වෙන්නේ තමයි යන්නේ යව. මොනවත් අඩු වෙන්නේ නැහැ මෙහෙ. අපිට ගොඩක්ම අමාරු දැන් ජීවිතෙන්ද. අයර් නැහැ. බොහොම අමාරු ඉන්නේ අපි. ෆිනස් ගෙවන්නත් අමාරු. කරන් බිල්ලත් වැඩි. මේක නම් මාස මාසෙන් අඩු කරලනවා කියලානේ කිව්වේ. දැන් වැඩි කරනයිද මොනවා කරන්නද? අපේ ජීවිත වීදම තමයි වැඩි වෙන්නේ දැන්. දැන් වේලාවක් අඩු කරන්න තමයි තියෙන්නේ. මේ කෑම වේලාවක් අඩු කරන්න තමයි තියෙන්නේ. අඩු කරන බලන් ඉඳලා දැන් වැඩි කර එක පාටන. ඉතින් බොහොම අමාරු ඉඳලා රස්සා කරන්නේ සාධාරණම වැඩ. අන්තිම අමාරු වෙන්න ඉන්නේ අපි. කන්න තියනද දුප්පම් මිනිහට? මොන හැන ගාන වැඩද මේක? දවසෙන් දවස හැමදේම වැඩි වෙනවා කියන්නේ. පොඩි මිනිස්සුන්ටම තමයි පහර ගහන්නේ. ඔය ඉන්න 225ම අයින් කරන්න ඕනේ. බඩු වෙන වැඩි වෙනානේ ඊට පස්සේ තවදා. මිනිස්සු ඔක්කොම එකතු වෙලා මොනාට දෙයක් කරන්න ඕනේ. ජීවත් වෙන්න අමාරු. එන්නෙන් වැටෙනවා අපි. වැඩි වුණා ඉතින් අපිට උහුල ගන්න බෑ ඒවා. හැම එකෙම ගණ කන්න බොන්න විදියක් නෑ අපිට. අපි තුන් වෙලා කාපුවේ දැන් එක වෙලයි දෙවෙලයි. කරන්ට් එකත් වැඩි. මොනා කරන්නද ඉතින් ගණ ගන්න අමාරුයි. හැම දේම වලින් හිටාන්නේ ගෑස් එක වැඩි කරනවා. කාලා ඉවරයි ඉතින්. ජීවත් වෙන්න අමාරුයි කොහොමද? බඩු ගණන් ඇයිද? තෙල් ගණන් එනකොට කොහොමද ගණන් යනවන්නේ? බඩු බොන්ටු. ජීවත් වෙන්න හම්බෙන්නේ නෑ ඉතින් බොහොම දුකසේ තමයි ඉන්න වෙන්නේ. මේ රජය ගැන නම් කියලා වැඩක් නෑ. දැන් මිනිස්සු එදා වෙලා කහපු මිනිස්සු එදා වෙලා කන්නවත් ඉදියන්නේ. බලන්න විදුලි බිල මේ මිනිස්සුන් බෙල්ලටම හිර කරලානේ තියෙන්නේ. මුන් තවත් වැඩි කරන්න කතා කරනවා. මං නම් කියන්නේ ඔය ඇමතිවරයා ඉල්ලා අස්සෙන්න ඕනේ. කාංචන රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.